ඔබට වමනාවෙන් සමන් දෙන්න හැම කෙනා අතරම මේක බෙදා හරින්න. ඔබ ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන් ලෝකෙ කොහේ හරි හිටින්න පුළුවන් වහාම ක්ෂණිකව ක්‍රියාත්මක වන්න. අපි අපි කළා social revolution එක කළා. අපි non-violent social revolution එක කළා. කිසිම ප්‍රචණ්ඩත්වයකින් තොර සමාජ විප්ලවයක් තොරින් ගෝඨාභය රාජපක්ෂ නිර්මාණය කළා. නමුත් ඕගියේ නැහැ. මහින්ද අප ආභේවර්ධන කතා කරලා කිව්වා ඔබට ඇවිල්ලා මට මෙහෙම ටෙලිෆෝන් එකෙන් කිව්වා කිසිම ප්‍රකාශයක් ඔබට ඉදිරිපත් කළේ නැහැ ඒක බොරුවක් ඒක වංචාවක් ගෝඨාභය රාජපක්ෂ පුතණදී ඉන්නේ දැන් මට ලැබී ඇති තොරතුරු අනුව ඔහු හමුදා මූලස්ථානයේ කියලා මේ කරන්න හදන්නේ මොකද්ද කියන එක බුද්ධිමත්ව දකින්න මම හිතනවා මේ පාර ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා මම දන්නේ නැහැ කවුරු හරි මේවට ඩිස්ටර්බ් කරනවාද කියලා වෙන්න හදන්නේ මෙච්චරයි දැන් අරගල භූමියේ ඉන්න අය හා ජනාධිපති කාර්යාලයේ හා ඉතින් ගියාම අරලියගහ මන්දිරේ මේ අය දැන් බොහොම සතුටින් ගත කරනවා එතන තියෙන ජිම් එකේ ඒගොල්ලෝ සෙල්ලම් කරනවා ස්විමින් පූල් එකේ සෙල්ලම් කරනවා බොහොම සතුටින් ගත කරනවා නමුත් ඒක හරියටම මට කියන්න පුළුවන් බහලද සුනාමියක් එන්න කලින් මූද හැකිලි යනවා මිනිස්සු දුවනවා මාළු අල්ලනවා සිප්පි කටු එකතු කරනවා මීටර 30ක් ඉදිරි උඩින් එන සුනාමිය පේන්නේ ඒක සම්පූර්ණව සමාන දෙයක් වෙන්නේ මම මීට කලින් කිව්ව මීට ඉස්සෙල්ලා මේ මාසේ 9 වෙනිදා පහර දෙන්න ඉස්සෙල්ලා 8 වෙනිදා රැ ඔක්කොම දැනුම් දුන්නා මම ඔය නාගනන්ද විශ්වාස කරන අය ඉන්නවා පොලිස් දෙපාර්තමේන්තුවේ ආරක්ෂක හමුදාවල උන්දන්න නාගනන්ද කියන සම්පූර්ණයෙන්ම නීති ආධිපත්‍ය පමණක් ගරු කරන පුද්ගලයෙක් කියලා. ඒ තමයි භයානක තත්ත්වය. අපි සියලු දෙනාටම ලංකාවේ දසාතින් දස ලක්ෂ ගන්නක් අයලටන් ඒ කරපු ඒ විප්ලවයේ ඒකේ ප්‍රතිඵල ලබන්න නම් එතන ඉන්න අයට තියෙන බරපතල වගකීමක්. තරුණයන්ගේ ජීවිත පාවමකට විනාශ වුණා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය පුදුමාකාර කැපකිරීමක් කළා. නමුත් ඒක අරගලේ ඇත්තටම ඉවරුනේ නැහැ. ඒ කරන්න ඕන අන්තිම ස්ටෙප් එක ගත්තේ නැහැ. මම ඒක අද කිව්වා. මම මේක ඔබට මට කියන්න බෑ. මම උන්ට දැනුම් දුන්න මෙන්න මේක කරපියව. නැත්තම් උඹලගේ ජීවිත අනතුරේ අරගලයට සහභාගී වෙච්ච ඔතන ඉන්න අයගේ ජීවිත අනතුරේ මොකද මොන් ඇවිල්ලා නීතිය කොහෙත්ම රටේ නීතිය මනුෂ්‍ය ආදිවාසිකම් සත්ත පහකට ගන්න නැති අය. ඒ තරමට මංකොල්ලයට කුරු වෙච්ච මිනිස්සු. ඒතා භයානකයි. සාමාන්‍යයෙන් ඇඟේ කූඩැල්ලෙක් කනකොට කූඩැල්ලව ගසපුවම කූඩැල්ල විසිරෙනවා. නමුත් මේ කූඩැල්ල කන්නේ ඔබේ හදවත ඇතුළට ගිහිල්ලා. ලේසි නෑ ඒක විසිරෙන්න. ඒ තරමට මේගොල්ලෝ දූෂණයට ගොදුරු වෙච්ච මිනිස්සු. ඒතා භයානකයි. ඔබට කරන්න තියෙන මෙච්චරයි. මේ පණිවිඩේ හැම තැනම යවන්න මම කියන ජනතා විමුක්තිවරුන්ට මම මේක ඉස්සෙල්ලා කිව්වා පෙරටුගාමින් කියන කට්ටියක් කිව්වා උන් එක ඍජු සම්බන්ධයක් නෑ නාගානන්දගේ නමුත් මම උන්ට මට කවදාවත් මම අනුමත කරන්නේ නෑ ජීවිත හානිය උන්ට දැනුම් දුන්නා මිට ඉස්සෙල්ලත් මස් කඩේට දැන්කෝ දක්කලා දක්කෝ ජනතා විමුක්තිවරුන් අපේ තරුණිය ලක්ෂයක් විතර මම කිව්වා මේක වහම වැදියත් වේවා මේක උඩින් පල්ලෙන් කරන වැඩක් නෙවෙයි මම දැක්කාද ජනතා විමුක්තිවරුන් මහා ප්‍රෙස් කොන්ෆරන්ස් එක කෝල් කරලා කියනවා ඉතාලි හෙලින් ආගේ කළා මේ අරගලයේ ජයග්‍රහණය කිසිදු ලේ හැලීමක් නැතුව කළා කියලා. ඒක නැහැ එහෙම දෙයක් නැහැ. ඒක අතරමැද නෑ දෙලා තියෙන්නේ. මේක ඔබට තියෙන ලොකු වගකීමක්. ලොකු වගකීමක් තියෙන මේ රාජ්‍ය සෑම පුරවැසියෙකුටම මේක අවදීන් දකින්න. අපි අපේ අධිකාරී බලය අපි බලගන්නවට අපි එතන නැත්තම් උන්ට ඕන දෙයක් කරන්න. ඔබ දකින්න සිංහයෝ ටිකක් මී හර රංචුවක් ඉන්නකොට උඹ බයයි. රංචුවක් ආපන් සිංහය අල්ල හෙළවිසි කරනවා ඔබ දැකලා ඇති. හැබැයි අන්න එකයි දැන් වෙලා තියෙන්නේ. බරපතල අනතුරක තියෙන සියලු දෙනාගේ ජීවිත. කල යුතු එකක් තියෙන මම මේක සියලු දෙනාටම දැනුම් දුන්නා. සත්ත පහකට විශ්වාස කරන්න එපා මහින්ද යපාබිය වදන කියපු ප්‍රකාශය. උන් පොඩ්ඩක්වත් ඒ කියන්නේ දූෂණය සම්පූර්ණයෙන්ම යනි යටපත් වෙච්ච රටක සිදුවිය නොහැකි අපරාධයක් නොමැත. මහජනතා අයිති ඍජුවම බලගන්න වෙන නීතිඥ කැටියෙන් හැටියට නාගනන්ද මේක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පොදු රාජ්‍ය මණ්ඩලයට
ඒ වගේම යුරෝපීය ප්‍රජාවේ තියෙන මානව හිමිකම් කොමිසමට වහාම දැනුම් දුන්නා. මේ දැනුම් දීම ප්‍රමාණවත් නැහැ. මේකට ක්‍රියාත්මක වන්න ඕන අපි. ඒකින්ද මම මේ තරුණ ප්‍රජාවට කියන අපරාධ්‍ය තරුණ කොල්ලන්ගේ ජීවිත. මේ අරගලයේ දියත් කරපු අයගේ ජීවිත ඉතාමත් අනුතුරේ පත් වෙන අවස්ථාවක් මේක. අපි ඒක බුද්ධිමත්ව දකින්න ඕන. දස ලක්ෂ ගණකින් එතු වෙච්ච ජනතාව උතර නෑ දැන්. ඕන මොහොතක ඕනම දෙයක් වෙන්න පුළුවන්. කිසිම ආයුධ සන්නද්ධ අරගලයකින් තොර ඒ තරුණයින්ට පහර දීපු හැටි ඔබ දැක්කා. අත් දෙක මෙහෙම කරගෙන ඉද්දි පොළු පහර දුන්නේ නිකම්ම නිකන් ටී-ෂර්ට් ඇඳගත්ත අපරාධකාරිය ඔබ දැක්කා. ඔබ දැක්ක ඒ වගේ මම මාධ්‍ය වේදිකාවට පහර දීපු මිනිස්සුන් හැටි දැක්කා. ඒ තරමට මට අද හමුදා නිලධාරිය කතා කරලාගෙන උන්ට එළියට යන්න ඕන. උන්ට යන්න බෑ. උන් ගැට ගහලා තියෙන්නේ. උන් ගැට ගහලා තියෙන්නේ එන ආන කරපන්. ඔබට වැදන්නේ රටේ නීතිය. ඔබ මගේ යන හිත කරපන්. නැත්තං එදා කීයටවත් අරගලේ ඉන්න කිසිදු නන් වයලන් මේ කරපු මේ තරුණයින්ගේ නැගී සිටිය ඔවුන් කිසිම ආකාරයකින් ප්‍රචණ්ඩත්වයකින් තොරව කිසිම අවියාවිද කිසිම දෙයක් නැතිව දරුවනයට පහර දෙන්න ආන කළා වෙඩි තියන්න ආන දුන්නා. ඔබ දැක්කයි බුද්ධිමත්ව දකින්න පුරවැසිය විදියට හිතන්න. මම මේක ඇකිවේ මේක වැදගත් දෙයක් කවදාකවත් ඔබට මේක ප්‍රයෝජනයක් ගන්න බෑ. ඔය තියෙන දේශපාලන පක්ෂ ඔක්කොම අල්ලලා විසිකල්ලා ඍජුව පුරවැසිය විදියට නැගී සිටිනකම් මට ඔබට කියන්න තියෙන්නේ මෙන්න මේක පණිවිඩය. මේ අරගලය ඒ කියන්නේ අපි කියවෙන නන් වයලන්ට් සෝෂල් රෙවලූෂන් එක සමාජ විප්ලවයෙන් ඒ ලැබූ ජයග්‍රහණය යටපත් වෙලා යනවා. අපි එකට නිසි පියවර ගත යුතු නිති මොහොතේ නොගත්තොත් බරපතල වූදකට අපි ගත කළේ පෑ කීය දෙන්න පෑ 72ක් ගත කරන්න ලක්ෂ ගණනකින් නැවතෙන්න වෙනවා. දැන් මේකට පුළුවන් තරම් අපි ගියේ මමත් ගියේ ට්‍රක් එක නැගලා ලොරි එක නැගලා තමයි අරගල භූමියට ගියේ. ප්‍රශ්නයක් නැහැ. අපි ලක්ෂ ගණනින් නැවත මෙතනට එන්න වෙනවා ගෝඨාභය රාජපක්ෂ මේක දාලා දුවනකම්. මොකද මේක යන්නේ තනිකර ප්‍රෝඩාවක්. නැත්තම් මෙහෙම කතාවක් කියන්නේ නැහැ. ගෑස් නැව පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදා හැරීමේ කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන් උපදෙස් දෙයි. 2022 7 මාසේ 10 ජනාධිපති කාර්යාලය. ගියේ මිනිහෙක් එහෙමද වැඩ කරන්නේ? ජනතාව නේර පහරපු විදිහ කියමද වැඩ කරන්නේ? මේ යන්නේ තනිකර ප්‍රෝඩාවක්. අද ගෑස් නැවක් වෙයි, ඊළඟට ඊළඟ දවසේ පෝර නැවක් වෙයි, ඊළඟට පෙට්‍රල් නැවක් වෙයි, ඊළඟට ගෑස් දැන් උඹලට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒකට ඔබ සූදානම්ද? රට අනාථ කළා, රට විකුණලා, දරුවන්ට රට අහිමි කළා, රුපියල බල්ලට දාලා කරන දේ ඔක්කොම අපරාධ කළා. මේ රට කරන ලොකුම හානි කරලා ඉතින් මේ කරන්න හදන ප්‍රයෝගයට ඔබ බහු වෙනවද? බුද්ධිමත් වෙන්න. මේකට ලයික් කරලා වැඩක් නැහැ. මේක ලෝකෙ පුරාශය කරන්න. ඔබට තියෙන හැකියාව ප්‍රකාරව මේක සියලුම සංවිධාන දැනුවත් කරන්න. මේක එහෙම දෙන්න බෑ. මම නැවත මේක ඉතා උමනාවෙන් කරන ආරක්ෂක හමුදාවේ හා පොලිසිය නිලධාරීන්ට කරුණා කළා. මට අද කතා කළා. මට අදා කළා සීනියර් ඔෆිසර් කෙනෙක්. අපි මොකද සර් කරන්නේ? මම කිව්ව රටේ නීති ආධිපත්‍ය පමණක් ගරු කරන්න. නමුත් ඔවුන්ව හිර කළා තියෙන්නේ. උඩින් එන නීතිය විතරක් ක්‍රියා කරපන්. ඒ එන අන්න තමයි රටේ නීතිය කියලා මූණව ඇද බැඳ තබලා තියෙන්නේ. ඔවුන්ට දන්නේ නැහැ. බහුතරයක් සොල්දාදුව, බහුතරයක් පොලිස් නිලධාරීන් හිතා ඉන්නේ උඩින් එන නියෝගය තමයි රටේ නීතිය කියලා. මේක තමයි රටේ තත්ත්වය. බොහොම කනගාටුදායකයි. මම මේ දේ පණිවිඩය කියන්නේ ඔබට අපිට නිහඬ වෙන්න බෑ. මේ ලැබපු ඒ තිබිච්ච අපේ සෝෂල් රෙවලූෂන් එක නිකම් යටපත් කරන්න ඔබ ඉඩ දුන්නොත් මේ රටේ ඒ ආපු ඒ අරගලය තුළින් ලැබූ ඒ කියන්නේ ජනතා පරමාධිපත්‍ය තුළින් ලැබූ ජයග්‍රහණය සම්පූර්ණයෙන් යටපත් වෙනවා. මොකද ඒකට හඬ නගලා ලංකාව පුරා ලෝකෙ පුරා මේ ඔක්කොටම කිව්වේ එක හඬින් අවදිවාව. මම විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ ඉන්න ශ්‍රී ලාංකිකයින් ටිකට වහාම අද යන්න මේකට. වහාම කියලා රජය දැනුවත් කරන්න. යුරෝපීය ප්‍රජාවට කියනවා වහාම ඔබ කියලා it's your duty take it to the commonwealth of nations take it to the home office take it to the house of commons and also those who are in the european union take right action at the right time and people in australia and new zealand and usa immediately take action.